ඔබ සැම දෙනාම මම පිළිගන්නවා යෙසුස් වහන්සේගේ නාමෙන් මේ විශේෂ බයිබල් අධ්‍යයනයට. අපි අද බලන්න යනවා ශුද්ධාත්මයන් වහන්සේගේ පළදාව ගැන. ඔයි මොනාද ඒ පළදාව කියන්නේ, කොහොමද අපිට ඒ පළදාව ලබන්නේ, ඔය අපි කිතුනුවන් හැටියට අපේ ජීවිත රටාවක් අපි පුරුදු කරගන්න ඕනේ ඒ පළදාව තුළ අපි ජීවත් වෙන්න හැමදාම. ඉතින් අපේ බයිබල් තිබෙනවා නම් අපි පළමුවෙන්ම ගලාති පොතේ 5 වන පරිච්ඡේදයේ 22 වන පදයේ සිට 25 වන පදය දක්වා අපි ඉස්සලාම කියවමු. ගලාති 5:22-25. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාධානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මුර්දුකම පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත. ති මෙතන පාවුල්තුමා ගලාති සභාවට ලියලා ඔහු සඳහන් කරනවා පලදා සුද්ධාත්ම වහන්සේගේ පලදා අංශ නැතන් කොටස් 9ක්. දැන් පළමිනිම අපිට මෙතන පේනවා මෙතන ග්‍රීක භාෂාවෙන් බලනකොට මෙතන මේ පලදාව නැත්තන් ශුද්ධාත්ම පල බහු වචනයෙන් නෙවේ සඳහන් කරන්නේ. නමුත් ඒක වචනයෙන් මෙතන සිංහල බයිබල කියනවා ආත්මයණන් වහන්සේගේ පල. එතන ඇත්තරම තියෙන්න ඕනේ ආත්මයණන් වහන්සේගේ පලතුර කියලා. මේ එතන ඇත්තරම පලතුරු බොහෝමයක් කියන අර්ථය නෙවේ. එහෙත් එක පලතුරක්. දැන් උදාහරණයක් වශයෙන් අපි මිදි ගත්තොත්, දැන් මිදි වැලක තියෙනවා පොඩි 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 ගෙඩි. ඒ වගේ තමා මේ ශුද් මේ ආත්මයන වහන්සේගේ පලදාව. ඔය මේවා අපිට ලැබෙන්නේ උන්වහන්සේගෙන්, උන්වහන්සේගේ උපකාරයෙන්, උන්වහන්සේගේ නිෂ්පාදනයෙන් අපිට මේ සියල්ලම ලැබෙනවා. ඔයි අපි කරන්න ඕනේ උන්වහන්සේ සමඟ එකඟත්වයෙන්, ඒකීයතාවයෙන් උන්වහන්සේට අපි ඉඩ දෙන්න ඕනේ මේ පළදව අප තුළ හටගන්න. මක් නිසාද අපිට අපේ මාංශයෙන් සාමාන්‍යයෙන් එන්නේ මේවට විරුද්ධ දේවල්? ඔයි මේට ඉස්සලා පදවල පාවුල්තුමා ඒවා සඳහන් කරනවා. දැන් අපිට මේ සුද්ධාත්ම නැතන් ආත්මයන වහන්සේගේ පළදාවල් ලබන්න නම් අපි පළමිනම උන්වහන්සේව දැනගන්න ඕනේ. උන්වහන්සේව දැනගන්න ඇතුව උන්වහන්සේගේ පළදාවල් අප තුළ උන්වහන්සට බෑ හටගන්න. අපි උන්වහන්සේට ආදරය කරන්න ඕනේ. අපි උන්වහන්සේ ගැන අපි නොකඩවා මතකයට ගෙනෙන්න ඕනේ. ඔයි අපි උන්වහන්සේගේ ජීවිතය අනුව අපි හැඩගැස්සෙන්න ඕනේ. මෙතන පාවුල්තුමා මෙතන පළදාවක් නැතම් ශුද්ධාත්ම පලයක් ගැන කතා කරනකොට මෙතන සෑහෙන ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි සමට හිතන්න පුළන් ඇයි ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වයක් ගැන මෙතන කියන්න ඇත කියලා. ඒත් මෙතන ඇත්තරම වෙන්නේ උන්වහන්සේ යේසුස් වහන්සේගේ චරිත ගුණාංග අප තුළ හටගෙන ඒවා වර්ධනය කිරීමක් තම මෙතන වෙන්නේ. විමං ඉස්සලකි මේ දැන් මොහොතකට ඉස්සල කිව වගේ මෙතන පළතුරක් පළතුරු නෙවේ, බොහෝමයක් නෙවේ, එහෙත් එක පළතුරක්. ඉතින් මේවා ඔක්කොම හටගන්නේ, වර්ධනය වන්නේ, සඵලත්වයක් ගෙනෙන්නේ අපෙත් දෙවියන් වහන්සේත් අතර තියෙන සම්බන්ධය තව තවත් ශක්තිමත් වෙනකොට. ඔය අපි උන්වහන්සේ සම එකඟත්වයෙන්, ඒකීය භාවයෙන් උන්වහන්සේව තදින් අල්ලගෙන උන්වහන්සේට ඉඩ දෙනකොට අපේ ජීවිත වෙනස් කරන්න අපිට පුළුවන් මේ පළදාවල් ප්‍රදර්ශනය කරන්න ලෝකයට. ලෝකයෙන් එන්නේ මේවට විරුද්ධ දේවල්. ඒත් අපිට පුළුවන් ඒවට එරෙහිව නැගී සිටින්න ශක්තිමත්ව ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ ශක්තිමත්ව සිටිනවා නම්. ඔය මනුස්සයන් එතකොට අපි දිහා බැලුවම
ඔවුන්ට පෙනේ අපේ හැසිරීම කොච්චර වෙනස්ද කියලා. දැන් අපි බලන්න යනවා මේ පලදාවල් නැත්නම් මේ පල අපි බෙදන්නේ කොහොමද කියලා කොටස් තුනකට. දැන් පළවෙනි පල තුන මොනාදේ පල තුන? ප්‍රේමය, ප්‍රීතිය සහ සමාදානය. දැන් ප්‍රේමය, ප්‍රීතිය සහ සමාදානය එන්නේ කෙලින්ම දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි, දෙවියන් වහන්සේගෙන් එන ප්‍රීතියයි, දෙවියන් වහන්සේගෙන් එන සමාදානයයි. ඉතින් පළවන පළ තුන අපිට උන්වහන්සේගෙන් කෙලින්ම ලබා ගන්නවා. උන්වහන්සේ තමා ඒ පළ අප තුළ හටගන්නේ. දෙවන කොටස ඉවසිලිවන්තකම, කරුණාවන්තකම සහ යහපත්කම. ඉවසිලිවන්තකම, කරුණාවන්තකම සහ යහපත්කම. දැන් මේ පලතුන හටගන්න ඇත, මේ පලතුන නිෂ්පාදනය වන්නේ අපි එකින එක්කෙනා සමඟ තියෙන සම්බන්ධකම් භාවිතා කරලා ශුද්ධාත්මය වහන්සේ මේ පල ඉදිරියට ගේනවා. පළවෙනි තුන දෙවියන් වහන්සේගෙන් එන්නේ. දෙවන කාණ්ඩය අපි එක්කෙන එක්කෙනා සමඟ අපගේ සම්බන්ධකම් තුළින් ඒව නිෂ්පාදනය වෙනවා. දැන් තුන්වන කාණ්ඩය ඒ මොනාද? විශ්වාසකම, මුර්දුකම පමණ දැන ක්‍රියා කිරීම. මුර්දුකම, විශ්වාසකම පමණ දැන ක්‍රියා කිරීම. දැන් මේ කොටස් තුන මේවා නිෂ්පාදනය වන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන්. ඒත් මේවා ඇත්තටම අපේ එදිනෙදා කිතුණු ජීවිතයේ තිබිය යුතු පලදාවල්. ඉතින් අපිට මම නැවත මතක් කරොත් පළවෙනි තුන එන්නේ කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. දෙවන තුන එන්නේ අපේ එකිනෙකනාගේ සම්බන්ධතාවයෙන්. තුන්වන තුන එන්නේ අපේ එදිනෙදා කිතුණු ජීවිතයේ තිබිය යුතු ගුණාංග. උදාහරණයක් වශයෙන් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය දෙවියන් වහන්සේගෙන් එන්නේ. ඉතින් මට ප්‍රේමය අවශ්‍ය නම් මම උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. මට සමාදානය අවශ්‍ය නම් මං උන්වහන්සේගෙන් ඉල්ලුවම පාවුල්තුමා පිළිප්පි පොතේ කියනා වගේ මට හිතාගන්න බැරි සමාදානයක් මගේ හදවත ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ කරුණාවන්තභාවය, යහපත්කම, ඉවසිලිවන්තකම එන්නේ අපි එක්කෙනෙක්කෙනා අතර අපගේ සම්බන්ධකම් තුළින්. ඒක ලේසි නෑ, ඒක ටිකක් අමාරුයි. ඒත් ඒ එක්කෙනෙක්කෙනාගේ සම්බන්ධකම තුළින් තමා ඒ පලදාවල් දෙවියන් වහන්සේ නිෂ්පාදනය කරන්නේ අප තුළින්. ඔය අන්තිම තුන විශ්වාසකම, මුර්දුකම පමණ දැන ක්‍රියා කිරීම, ඒවා අපේ එදිනෙදා කිතුණු ජීවිතයෙන් නිෂ්පාදන වෙනවා. ඒ කියන්නේ මගේ දිනපතා කිතුණු ජීවිතය තුළ මගේ දිනපතා සම්බන්ධකම තුළින් උන්වහන්සේ ඒ පළදාව නැත්නම් ඒ කොටස් නිෂ්පාදනය කරනවා. ඔය මේ සියල්ලම එකට, ඒ කියන්නේ මේ ගුණාංග නමයම එකට ගත්තහම ඒකට කියන්නේ ශුද්ධාත්ම පළදාව කියලා. ශුද්ධාත්ම පළදාව. ඔයි ආත්මයන වහන්සේ තමා ඒ පළදාව හටගන්නේ. දැන් මේ කොටසෙන් අපි දැන් බලන්න යනවා ඒ එක එක කොටස් නැත්නම් ඒ එක එක පළ කොහොමද හටගන්නේ, කොහොමද වර්ධනය කරන්නේ. ඔයි ඒව ගැන පොඩ්ඩක් අපි ගැඹුරට බලන්න යනවා. ඉතින් පළවෙනි කොටස තමා ප්‍රේමය. දැන් එක යොහාන් 4 කියනවා දෙවියන් වහන්සේ ප්‍රේමයයි කියලා. ඉතින් යේසුස් වහන්සේ
අප තුළ ජීවත් වෙනකොට උන්වහන්සේගේ ප්‍රේමය අප තුළින් ප්‍රදර්ශනය වෙනවා, අප තුළින් ගලා යනවා. ඔයි මෙතන මේ ප්‍රේමය කියන්නේ ඔයා මට හොඳට හොඳට සැලකුවත් මමවාට සලකනවා ආදරෙන් ඒක නෙවේ. වා මට නරකයෙන්වත් සැලකුවත් මම ඔයාට යහපත්ව සලකනවා. ඒ තමා අගාපේ කියන ප්‍රේමය. ඒ ග්‍රීක වචනයක් අගාපේ කියන්නේ කිසිම කොන්දේසියක් නොමැතිව මම ආදරය කරන්න තීරණය කරනවා. සමහට භාර්යාවන් ස්වාමි පුරුෂයන් අතරේ නොයෙකුත් ගැටුම් තියෙනවා. ඒත් ඒ ගැටුම් මධ්‍යෙහි අපිට පුළුවන් නම් ආදරය කරන්න ඒ ස්වාමි පුරුෂයා නැත්නම් භාර්යාව මට සලකන ආකාරයට නෙවෙයි, ඊට විරුද්ධව දේව ප්‍රේමයේ සමග නම් කොච්චර සමාදානයක් ගේන්න පුළුවන්ද අපේ විවාහ තුළට. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරා අපි පෞකාරයන්ව සිටිනකොට. අපි උන්වහන්සේව දැනගත්තාම නෙවෙයිනේ, දැනගන්නත් ඉස්සල්ලා දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරා. රෝම 5:8 කියනවා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය ස්ථීර කරේ කෙසේද, අපි පාපයලත්ව සිටිනකොට, අපි පාපලත් නපුරු මිනිස්යන් හැටියට ඉන්නකොට ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතය පූජා කරා කියලා. බලන්න කොච්චර ප්‍රේමයක්ද ඒක. ඔයි ඇත්තටම ප්‍රේමය තමා මේ අත්තිවාරම අපි කරන හැම දෙයක් තුළම. ප්‍රේමය අත්තිවාරමක් අපි අපේ මුළු ජීවිතයටම. අපිට ප්‍රේමය නැතුව බැහැ. ඇත්තටම ප්‍රේමය නොමැතිව අපිට ජීවත් වෙන්න බෑ. දෙවන කොටස තමා ප්‍රීතිය. දැන් ප්‍රීතිය කියන්නේ අපේ අවට කොච්චර බැරෑරුම් ප්‍රශ්න තිබ්බත් දෙවියන් කොච්චර දුක් තිබ්බත් දෙවියන් වහන්සේ උසස් වූ ප්‍රීතියක් අපේ හදවතට උන්වහන්සේ දෙනවා. ඒ ප්‍රීතිය තුළින් උන්වහන්සේ අපට ස්ථීර කරනවා උන්වහන්සේගේ වැඩ සිටීම. නෙහෙමාය පොතේ කියනවා දෙවියන් වහන්සේගේ ප්‍රීතිය මාගේ ශක්තියයි කියලා. ඔය මේ ප්‍රීතියට ඇත්තරම අපිට බෑ ඒක හදන්න. ඒක දෙවියන් වහන්සේ දෙන ප්‍රීතියක්. සමහර අපි හුඟක් හිනා වෙනවා. කියන්නේ හරිම බැරෑරුම් ප්‍රශ්නයක් තියෙන්නේ. ඒත් අපි හිනා වෙනවා ඒක දිහා බල බල. ඇයි ඒ? ඒ දෙවියන් වහන්සේ අපිට දෙන ප්‍රීතිය හින්දා. ඔය දුක් කාලෙත් උන්වහන්සේට පුළුවන් ඔබට ප්‍රීතිය දෙන්න. අපේ ප්‍රීතිය එන්නේ අපේ අවට තියෙන අවස්ථාව නැත්තම් බැරෑරුම් ප්‍රශ්න නැත්තම් අපි යන ගින්න හින්දා නෙවෙයි. ඒ ප්‍රීතිය එන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවන්ත භාවය නිසා, උන් වහන්සේගේ යහපත්කම නිසා. උන් වහන්සේ කියනවා ලෝකේ වාට දෙන්නේ දුක නම් මම වාට දෙන්නේ ප්‍රීතියයි කියලා. තුන්වෙනි අවයවය නැත්තම් කොටස තමා සමාදානය. ඔය මේ සමාදානය කියන්නේ අපේ හදවතට පුදුම සමාදානයක් උන්වහන්සේ දෙනවා. උන්වහන්සේ තුළ උන්වහන්සේ කෙරෙහි විශ්වාසව සිටින්න. කියන්නේ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි අඬාඬ අපි පිස්සු බල්ල වගේ දුවන්න තියෙන දිවිය යුතුයි. ඒත් උන්වහන්සේ මට දෙනවා පුදුම සමාදානයක්. ඔබට දෙනවා පුදුම සමාදානයක්. අපි යාඥා කරන්න යාඥා කරන්න උන්වහන්සේ සමාදානයක් දෙනවා අපේ හදවතට. බය වෙන්න එපා. මේක හරියනවා කියලා බය වෙන්න එපා. මම ඔබ සමගයි කියලා බය වෙන්න එපා. මම ඔබව බලාගෙන ඉන්නවා කියලා. ඔය ඒ සමාදානය ආවහම ඒක ඇත්තටම අපගේ හදවත ආරක්ෂා කරනවා. අපේ මනස ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්නේ කුතුහලයෙන්. ආරක්ෂා කරන්නේ බියෙන්. බියට විරුද්ධව තියෙන්නේ සමාදානය. දෙවියන් වහන්සේගේ සමාදානය. ඉතින් අපි ඉන්න ලෝකේ එදිනදා ජීවිතය හැම දෙම වෙනස් වෙනවා. ඒත් උන්වහන්සේගේ සමාධානය දුන්නාම අපිට ස්ථීරව අපිට සිටින්න පුළුවන්. සෝ ඒ තම පළවෙනි කොටස් තුන. දෙවියන් වහන්සේගෙන් එන පළ කොටස් තුන. මොකද්ද? ප්‍රේමය, ප්‍රීතිය සහ සමාධානය. ඊළඟට අපි බලන්න යනවා කිතුනුවන් නැත්තම් අපි එක්කෙන එක්කෙනා අතරෙන් අපි එක්කෙනා එක්කෙනාගේ සම්බන්ධතාවයෙන්
තන්ත සම්බන්ධතාවය භාවිතා කරලා ශුද්ධාත්මයන් වහන්සේ කොහොමද උන්වහන්සේගේ පළගෙන්නේ කියලා. පළවෙනි පළදාව තමා ඉවසිලිවන්තකම. මහිතන ඒක අපි හැම එක්කෙනාටම අවශ්‍යයි. ඉවසිලිවන්තකම ගැනේ අපිට ඕනික්මට නො එම කකරි කරන්න නැත්තං ගැන හුඟක් වෙලාවට අපිට ක්ෂණිකව දේවල් කරන්න ඕනේ. එතුන් වහන්සේ කියනවා මේ සම්බන්ධකම් තුළින් ඒ තමා ඉවසිලිවන්ත භාවය ඇති ඉවසිලිවන්තකම නිෂ්පාදන වෙන්නේ. විශේෂයෙන්ම කවුරුහරි ඉන්නවානම් ඔබට කියන අර පොඩ්ඩක් කොනිත්තන පොඩ්ඩක් අනින කෙනෙක් ඉන්නවා නම් අපිට ඉවසිලිවන්ත වෙන්න හරි අමාරුයි. අපිට ආසයි ඒ වගේම හොඳ රිටර්න් එක දෙන්න. ඒත් දෙවියන් අපි ශුද්ධාත්මය වහන්සේ වෙතට දුවගෙන ගියා නම් අපි කිව්වොත් ස්වාමිනී මට ඔබගේ ඉවසිලිවන්තකම දෙන්න ඔබගේ ප්‍රේමය දෙන්න මට කියලා. ඒ ප්‍රේමය කරුණකොටගෙන මට ඉවසිලිවන්ත භාවයෙන් සිටින්න පුළුවන්. මට පුළුවන් අරයා මට මොනා කරත් මට ශක්තිමත්ව නිර්භීතව මට කෙලින් ඉන්න පුළුවන්. ඒ ඝණයට යටත් වෙන්නේ නැතුව ඔය උන්ව හෝල්මෙද සුද්ධාත්මය වහන්සේ මට උදව් කරනවා මගේ ඉවසිලිවන්ත භාවය තව තව වැඩි කරන්න. ඒත් බොහෝ වෙලාට එය වැඩි වෙන්නේ ප්‍රශ්න මැදින්, මනුස්සයන්ගෙන් එන ප්‍රශ්න මැදින්, අපේ සමීපව ඉන්න කට්ටියගේ අපේ පවුලේ කට්ටියගෙන් එන ප්‍රශ්න තුළින් අපිට දෙවියන් වහන්සේ ඉවසිලිවන්තකමක් දෙනවා. ඒක අපිට සෑහෙන අවශ්‍යයි. ඉතින් මතක තියාගන්න කවුරු හරි කෙනිත්තුව කවුරු හරි වාව ඇවිස්සුවොත් ඒ ඇවිස්සීමට ප්‍රතිඋත්තර දක්වන්න ඉවසිලිවන්තකම. ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි මගේ හදවත පුරවන්න, දැන් තරහට පුරවන්න, මට ඕනේ මේ මනුස්සයාගේ බෙල්ල මිරිකන්න. ඒත් ස්වාමීනි මට ඔබගේ ප්‍රේමය දෙන්න. ඒ ප්‍රේමයෙන් මට ඔබගේ ඉවසිලිවන්ත භාවයේ පළදාව දෙන්න කියලා. දෙවන කොටස මේ කාණ්ඩේ තමා කරුණාවන්තකම. ඒ කියන්නේ අපි මනුස්සයන් කෙරෙහි දෙවියන් වහන්සේගේ කරුණාවන්ත ගුණ කරුණකොටගෙන අපි ඒගොල්ලන්ට ඒ කරුණාවන්ත භාවයෙන් අපි අත්දික් කරනවා. අනිත් ඒගොල්ලන්ට උදව් කිරීම කියන්නේ අපිට අමාරු වුණත් අපි කොහොම හරි උදව් කරනවා. ඒ තමා කරුණාවන්ත භාවය. අපි ගැන හිතන්නේ අපි අනිත් ඒගොල්ලන් ගැන හිතන්නේ. අපි මගේ සුඛෝපභෝගී භාවය ගැන නෙවෙයි මම හිතන්නේ. ඒත් අරයට මම කොහොමද උදව් කරන්නේ, මම කොහොමද අරයා ඉන්න මඩවලින් යව එළියට ගේන්නේ, මම කොහොමද අරයා ඉන්න අමාරුකමෙන් යව ඇදලා ගන්නේ. ඒක ඒ එන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මගේ හදවතේ පිරුණාම මම ඒක කොහොමද ක්‍රියාකාරී වෙන්නේ. කරුණාවන්ත භාවයෙන්, කරුණා ගුණයෙන්. ඇත්තටම කරුණාවන්ත භාවය කියන්නේ තව කෙනෙක්ගේ අවශ්‍යතාවයක් මම දැකලා මම ඒකට ප්‍රතිඋත්තර දක්වන ආකාරය. තුන්වන වචනේ තමයි මෙතන යහපත්කම. යහපත්කම කියන්නේ ඒකත් ඇත්තටම අන් අයට මම කොහොමද යහපත් ආකාරයෙන් ඒගොල්ලන්ට නැත්නම් යහපතක් කරන්න මම කොහොමද අත්දික් කරන්නේ. ඒගොල්ලන් මට කොච්චර වෛර කරත් කොච්චර ක්‍රූර දේවල් කරත් මම ක්‍රූර දේවල් වලින් නැත්නම් වෛරයෙන් නෙවෙයි ප්‍රතිඋත්තර දක්වන්නේ. එහෙත් කරුණාවන්ත භාවයෙන් යහපත් භාවයෙන් මම ඒගොල්ලන්ට මගේ ම දෙවියන් වහන්සේගේ යහපත්කමෙන් මම ඒගොල්ලන්ට යහපත් ලෙස ඒගොල්ලන්ට මම උදව් කරනවා. එතකොට ඒගොල්ලන් බලන්නේ මොකද මේ මනුස්සර පිස්සුද කියලා. බයිබලේ කියනවා අපි එහෙම කරනකොට මිනිසුන්ගේ වෛරය තියෙනකොට ඒගොල්ලන්ගේ ඔළුවට මේ ගින්දර දානවා වගේ කියලා. යහපත්කම නපුරට ප්‍රතිඋත්තර දක්වන්නේ යහපත්කමෙන්. නපුරට නපුර නෙවේ, ඒත් නපුරට යහපත්කමෙන්. අපි ඒ නපුර ලබාගෙන
ඒ නපුර දෙවියන් වහන්සේට දීලා අපි කෙනවා ස්වාමිනි මට දැන් දෙන්න ඔබගේ හදවත. ඒ එක්කෙනා ගැන ඔයි බොහෝ වෙලාට අපිට පේනවා ඒ එක්කෙනගේ කැඩුණු බිඳුණු ස්වභාවය. ඒක හින්දා අපිට පේනවා ඒ හින්ද තමා එයා එහෙම මට මෙහෙම සලකන්නේ. අපිට පේනවා එයාගේ ක්‍රියාකාරීත්වයට වඩා ගැඹුරෙන් එයාගේ හදවත කොහෙද තියෙන්නේ කියලා. යහපත්කම ඒක අපිට උදව් කරනවා ඒ දේ කරන්න. ඉතින් මේ දෙවන කාණ්ඩය ඒ මොනාද? ඉවසිලිවන්තකම, කරුණාවන්තකම සහ යහපත්කම. ඒ තුනම එන්නේ අපි එක්කෙනෙක්කෙනා අතර තියෙන සම්බන්ධකම් තුළින් සුද්ධාත්මයන් වහන්සේ ඒ අවස්ථා උපයෝගි කරලා අපි දෙවියන් වහන්සේව අල්ලගෙන ඉන්නකොට උන් වහන්සේට අපි ඉඩ දෙනවා උන් වහන්සේගේ මේ පළදා අප තුළින් හටගෙන ප්‍රදර්ශනය වෙලා අපේ ජීවිත වෙනස් ආකාරයෙන් ක්‍රියා කරන්න. කියන්නේ මිනිහෙක්ට ලැබිය නොයුතු දේ අපි ලබා දෙනවා. නපුරට නපුර නෙවේ, නපුරට යහපත්කම. නපුරට නපුර නෙවේ, නපුරට ඉවසිලිවන්තකම. නපුරට නපුර නෙවේ, එහෙත් අපි කරුණාවන්තකමෙන් ඔවුන්ට ආදරය කළා ඔවුන්ට අපි ප්‍රතිඋත්තර දක්වනවා. ඉතින් මේ සෑහෙන අවශ්‍යයි. නැත්තම් නපුරට නපුර පෙන්නකොට එතන නිකම් රතිඤ්ඤ තම පත්තු වෙන්නේ. ඒත් ඔබගේ ක්‍රියාව තුළින් මිනිසෙක්ට දකින්න පුළුවන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කවුද කියලා ඔබ ඉඩ දෙනකොට දෙවියන් වහන්සේට ඔබව වෙනස් කරලා ඒ පළදා ඔබ තුළින් හටගෙන ඒ පළදා වලින් ඔබගේ ජීවිතය වෙනස් කරන්න. දැන් අපි අන්තිම කොටස් තුන බලන්න යනවා. දැන් මේවා හටගන්නේ අපේ එදිනෙදා ජීවිතයේදී නැත්නම් එදිනෙදා කිතුණු ජීවිතේ තිබිය යුතු අවයව නැත්නම් පළදාවල්. ඒවා මොකද්ද? විශ්වාසකම, මුර්දුකම සහ පමණ දැන ක්‍රියා කිරීම. විශ්වාසකම, මුර්දුකම සහ පමණ දැන ක්‍රියා කිරීම. දැන් ඉස්සල විශ්වාසවන්තකම ගැන කතා කරමු. ඒ කියන්නේ මිනිහෙක් අපිව දැක්කම ඔහු දකින්න ඕනේ මෙයාගෙන් ඇත්ත එන්නේ, මෙයා සත්‍ය කතා කරන්නේ. මම මෙයාට මොකක් හරි කිව්වොත් මෙයා මුළු ලෝකෙටම කියන්නේ නැහැ කියලා, මට මෙයාව විශ්වාස කරන්න පුළුවන් කියා. ඒ වගේ නොයෙකුත් ගුණාංග අප තුළ තියෙන්න ඕනේ. මිනිස්යන් දකින්න ඕනේ ඒක. සමහර හරිම දුකයි මේසු කියන කොහොමද අරයා කිතුණුවෙක් වෙන්නේ, බලන්නකො කියන බොරු, බලන්නකො වංචා කරන හැටි, බලන්නකො අනිත් මිනිසුන්ට සලකන හැටි කියලා. ඒත් සැබෑ ශුද්ධාත්ම පළදාව තුළින් අපි ජීවත් වෙනවා නම් මිනිසුන් අපි දිහා බලනකොට කියයි අරයාගේ මට අරයට මොනා හරි කිව්වොත් ඒක එයා මට උදව් කරනවා, නැත්නම් එයා තව මිනිසුන්ට කියන්න යන්නේ නැහැ, නැත්නම් ඒගොල්ලන් කියයි මට හරිම විශ්වාසයි එයාව, මට ඕන දෙයක් කියන්න පුළුවන් වෙයි, මන් දන්නවා ඒගොල්ලන් මාව තලන්නේ නැහැ, මගේ බෙල්ල කපන්නේ නැහැ, ඒත් මාව ආරක්ෂා කරනවා කියලා. ඔබ ඒ වගේ කිතුණුවන් වණ්ඩ මිනිසුන් කියන්නේ නැතුව මිනිසුන් දකින්න ඕනේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප තුළ. කියන්නේ කිතුණුවෙ කියන්නේ විශ්වාසවන්ත මිනිසෙක් නැත්තම් ස්ත්‍රියෙක්. අපි විශ්වාසවන්ත වන්නේ උන්වහන්සේගේ වචනයෙන් අපි වර්ධනය වුණාම, වචනයෙන් අපි ගොඩ නැගුණාම, ඒ වචනය භාවිතා කරලා ශුද්ධාත්මය වහන්සේටත් ඉඩ දෙනවා අපිව ස්ථාවර මිනිසෙක් කරන්න. ඉතින් විශ්වාසවන්ත වෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. උන් වහන්සේට ඕන දෙයක් මට කියන්න පුළුවන්. උන් වහන්සේ කෙරෙහි මගේ විශ්වාසය තබන්න පුළුවන්. මට බය නැතුව. ඒ වගේම අපි අපගේ දෙවි පියාණන්ගේ දරුවන්. ඒ නිසා අපිත් ඒ වගේ වෙන්න නොවිය යුතුයිද? ඒ නිසා ඔබ විශ්වාසවන්ත කෙනෙක් වන්න. මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න දකින්න, විශේෂයෙන්ම ඔබ වාගේ ගෙදර මනුෂ්‍යයන්ට, තවද එළියේ වැඩ කරන තැන මනුෂ්‍යයන්ට
ඉස්කෝලෙද කොහෙ කොහේ ගිය මිනිස්සු දැක්කහම එනවාගේ ඒගලන්ගේ ඒගලන් කිය ඒගලන්ට කියන ස්ථාවර භාවයක් හැඟෙන්න ඕනේ. ශක්තියක් හැඟෙන්න ඕනේ. අන්නර එනවා. කොච්චර සන්තෝෂයක්ද ඒක. කොච්චර සතුටක්ද, කොච්චර ශක්තියක්ද ඒක කියලා. ඒක තමා විශ්වාසවන්ත භාවය. දෙවන වචනය මෙතන එනම් මුෘදුකම. දැන් මුෘදුකම කියන්නේ ඇත්තරම නිහතමානිව දේවයන් වහන්සේට යටහත්ව උන්වහන්සේගේ වචනයට යටහත්ව ජීවත් වන මනුස්සයන්. ඒක තම මුෘදුකම කියන්නේ. මුෘදුකම කියන්නේ වෛරය තිබිය යුතු ස්ථානයේ අපි දෙවියන් වහන්සේ වල්ලගෙන අපි සමාධානයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන ආකාරය. ඒ තම මුෘදුකම. ගැන අපිට තරහ ගියත් අපිට පුළුවන් හරි ආකාරයෙන් ප්‍රතිඋත්තර දක්වන්න. අපිට මුෘදුකමෙන් අපිට පුළුවන් කෙනෙක්ගේ වෛරය පල්ලෙහැර දාන්න. කෙනෙක්ගේ වෛරයේ උමුසුම සිසිල් කරන්න පුළුවන් ඔබගේ මුෘදුකමෙන්. කියමු කෙනෙක් අයිනවා කෑ ගහගෙන, මන් දන්නෑ මොනාද මේ වෙලා තියන්නේ, අරයා මට මේ කිව්ව මේ කිව්ව කියලා. මට පොඩ්ඩක් ඉන්න, එන්න අපි එකට මේ ගැන කතා කරමු. නෑ කතා කළ වැඩ නෑ, එන්න එන්න මාත් එක්ක අපි කතා කරමු. එන්න අපි දැන් යාඥා කරමු ස්වාමීන් වහන්සේගේ සාමය ගේමු මෙතනට කියලා. අපිට පුළුවන් නොයෙකුත් අවස්ථා, නොයෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ගේන්න. ඒ වගේ ඔබ මුෘදුව ඉන්නවා නම් ඒ බලවත් දෙයක්. මිනිස්සු හිතයි මුෘදුකමෙන් ඉන්නකොට අයියෝ හරිම කැල්ලෙක් වගේ නිකන් කොන්ද පණ නැති මනුස්සෙක් නේද කියලා. අපේ ශක්තිය ඉන්නේ දෙවියන් වහන්සේකින්. මුෘදුකමෙන් ඉන්න දේව ශක්තිය අවශ්‍යයි. මනුස්ස ශක්තියෙන් අපිට බෑ මුෘදුකමෙන් ඉන්න. එනිසා ඒක තමයි දෙවනි දේ, මුෘදුකම. තුන්වෙනි වචනය නැත්නම් තුන්වන කොටස තමයි පමන දැන ක්‍රියා කිරීම. පමන දැන ක්‍රියා කිරීම ඉංග්‍රීසි බසින් කියනවා self control. ඔයි මෙතන ඇත්තම කියන්නේ මට පාපයේ වංචාව නැත්නම් පාපය මා වෙතට එනකොට මට පුළුවන් ඒ පාපයෙන් ජය ගන්න. මක් නිසාද? දේව ශක්තිය මා තුළ තිබෙන නිසා. මට දේව ශක්තිය ශුද්ධාත්ම බලය මා තුළ තිබෙන නිසා මට පුළුවන් ජය ගන්න. මට වහලෙක් වෙන්න නෙවෙයි අවශ්‍ය, ඒ දේව පුත්‍රයෙක් වගේ මට පුළුවන් ඒ පාපය පාපයට බුඩින් ජයගෙන ඒ පාපය විනාශ කරන්න. මතකනේ යක්ෂයා යේසුස් වහන්සේ ළඟට ආවේ හැටි මේ වනාන්තරේ. ඔය කිව්වා මේ ගල් රොටි කරලා කන්න, දැන් දවස් 40ක් නිරාහාරව ඉඳලා තියෙනවා නේද කියලා. ඒත් යේසුස් වහන්සේ ඒ පරීක්ෂාවෙන් ජයගත්තා. කිව්වා මම දේව පුත්‍රයා, මම ජීවත් වෙන්නේ මගේ පියාණන්ගේ වචනයෙන් කියලා. රොටි වලින් පමණක් නොවේ කියලා. ඒ එහෙම උන්වහන්සේට කරන්න පුළුවන් උනේ උන්වහන්සේට ඒ ශුද්ධාත්ම බලය තිබ්බ නිසා. ඔබට දේව බලය තිබෙනවා නම් පාපය ඔබව යට කරන්නේ නැහැ. ශුද්ධාත්ම බලයෙන් මම ප්‍රතිඋත්තර දක්වනවා නම්, දේව ආදරයෙන් මම ප්‍රතිඋත්තර දක්වනවා නම්, ඔබ වෙතට එන යක්ෂ ප්‍රහාරවලට එරෙහිව ඔබට නැගී සිට ඒවා මැඩපවත්වන්න පුළුවන්. ඒවා විනාශ කරන්න පුළුවන්. අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි යටහත් වුණාම අපේ පාලනය අපි උන්වහන්සේට දෙනවා. මෙතන ප්‍රශ්නයක් වෙන්නේ අපි හුඟක් වෙලාට අපිට ඕනේ පාලනය කරන්න. අපිට පාලනය කරන්න ඕනේ අපි කරන දේ. දෙවියන් වහන්සේවත් අපි පාලනය කරන්න යනවා. ඒත් උන්වහන්සේ අපිට කියලා දෙනවා කොහොමද දිනෙන් දින එදිනෙදා ජීවිතයේදී පමණ දැන ක්‍රියා කරන ආකාරය.
how to live in self-control. ඒ කියන්නේ තමාම පාලනය කරනවා තමාගේ ඒ පරීක්ෂා නැත්නම් මාංශයෙන් එන නොයෙකුත් මාංශයේ තෘෂ්ණා ඔබ පාලනය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනෙන් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම බලයෙන්. ඉතින් මේ කොටස් තුන එන්නේ අපේ එදිනෙදා කෙතුණු ජීවිතයේ තිබිය යුතු චරිත ගුණාංග තිබිය යුතු පළදා. ඒ මොනවාද? විශ්වාසකම මුර්ධුකම සහ පමණ දැන ක්‍රියා කිරීම. ඉතින් අපි දකිනවාද මේ අධ්‍යයනය තුළින් පළමුවෙන්ම අපිට ශුද්ධාත්ම පළදා අවශ්‍යයි. ඒවා එන්නේ ස්වාමින් වහන්සේගෙන්. පළමිනි තුන උන්වහන්සේගේ සම්බන්ධකම තුළින්. දෙවන තුන එකිනෙකනාගේ සම්බන්ධකම් තුළින්. අන්තිම තුන එන්නේ අපේ එදිනෙදා කිතුණු ජීවිතයෙන් ඉදිරියට අපි දිනපතා වර්ධනය කළ යුතු මේ පළදා. ඔය ශුද්ධාත්ම පළදාව එක පාටම ලොකු පළතුරක් වෙන්නේ නැහැ. එහෙත් අපේ ජීවිතය තුළ ඒ පළතුර ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය වෙනවා. අවුරුද්දකට ඉස්සෙල්ලා තිබ්බ පළදා නෙවෙයි අද තියෙන්නේ. ඒ පළදා වර්ධනය වෙලා දැන් මට ආදරය කරන්න පුළුවන් දැන් ඉස්සර කරාට වැඩිය. මට ඉවසිලිවන්තව ඉන්න පුළුවන් ඉස්සරට වැඩිය. එනිසා ඕගලන්ගේ ජීවිතේත් හැමදාම බලන්න මම කොහොමද ඉදිරියට යන්නේ. පිටිපස්සට යන එක නෙවෙයි ඉදිරියට යන්නේ. ඒක යන්නේ මගේ සම්බන්ධකම මම ස්ථීර කරගත්තාම, මම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නාම මා තුළ ක්‍රියා කරන්න, මාව උන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කරන්න, උන්වහන්සේගේ වචනයෙන් මම ශක්තිමත් වුණාම යාඥාව තුළින් මම වෙනස් මනුස්සෙක් වෙනවා. මගේ පවුලටත්, මගේ දරුවන්ටත්, මගේ අසල්වැසියන්ටත්, මං වැඩ කරන ස්ථානයේ කට්ටියත් බලයි මොකක්ද මේවට වෙලා තියෙන්නේ. ඔයාට පිළිතුර දෙන්න පුළුවන්. මේ තමා යේසුස් වහන්සේගේ චරිත ගුණාංග මගේ ජීවිතය තුළ ක්‍රියා කරන්නේ. මම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නා. උන් වහන්සේ තමයි දැන් මාව වෙනස් කරන්නේ කියලා. ඉතින් අද මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ පළදා ගැන තව කතා කරන්න, සාකච්ඡා කරන්න, බලන්න ඔබගේ දුර්වල කොහෙද, දුර්වලතාවය කොහෙද, ඔබ ශක්තිමත් කොහෙද කියලා. යම් අංශ දුර්වල නම් ඒවා අපි දැන් දෙවියන් වහන්සේට ගෙනෙමු. ගෙනිලා කියමු ස්වාමිනි එන්න මට උදව් කරන්න දැන්. දැන් උදාහරණයක් වශයෙන් විශ්වාස ඉවසිලිවන්ත භාවය ඔබට හුඟක් දුර්වල දෙයක් නම් ඔබ ප්‍රාඥා කරාම පුදුම වෙන්න එපා. මිනිසුන් අවට ඇවිල්ලා අවුස්සන්න පටන් ගත්තොත්. ඇයි දෙවියන් වහන්සේ කියනවා දැන් යාඥා කරානේ. එහෙනම් එන්න අපි මේ ගැන අපි පොඩ්ඩක් වැඩ කරමු. පොඩ්ඩක් මේක හොඳට පොඩ්ඩක් පොලිෂ් කළා, පොඩ්ඩක් කපලා කොටලා අපි හරියට ඒක ශක්තිමත් කරමු කියලා. ඉතින් ඔබ සැමට යේසු පිහිටයි. ඔබ තවත් ඉදිරියට සාකච්ඡා කරන්න මේ පළදා ගැන. අපි යාඥා කරමු. ස්වාමීනි අපි වහන්සේට ස්තුතියි. මක්නිසාද ලෝකේ පළදා නෙවේ ඔබ අපගෙන් බලාපොරොත්තු වන්නේ. ඔබගේ ආත්මයන වහන්සේ අපට ඔබ වහන්සේ දී තිබෙනවා. මක්නිසාද ඔබගේ චරිත ගුණාංග අප ජීවිත තුළ ප්‍රදර්ශනය වී අපව වෙනස් කරන්න. ඉතින් ස්වාමී මේ දවස්සේදී අපි ඉල්ලා සිටින්නේ අපේ දුර්වල කොටස්, අපේ දුර්වල අංශ අපගේ ජීවිතේ ඒවා ශක්තිමත් කරන්න. ස්වාමීනි අපගේ ජීවිතය පුරවන්න ප්‍රේමයෙන්ද, ප්‍රීතියෙන්ද, සමාධානයෙන්ද, විශ්වාසවන්ත භාවයෙන්ද, ස්වාමිනි කරුණාවෙන්ද, මෘදු භාවයෙන්ද, ස්වාමිනි අන් සියලු කොටස් වලින් අපිව පුරවන්න, මේ පළදා අප තුළ ස්ථීරව සිටින්න ඔබ ස්වාමිනි ක්‍රියා කරන්න. අපේ ජීවිත ඔබ වහන්සේට බාර කරනවා මේ සන්ධ්‍යාවේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.